ඊයේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා කිව්වා මේ අලුතින් පක්ෂ හදන අය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. මට අදාළ නැහැනේ. ඔබතුමාට නෙමෙයි අභියෝගය කරේ. මට අදාළ නැහැ කියලා. ඊයේ දලසලම් පෙරම් මන්ත්‍රීතුමාත් මාතර දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වුණා. ඔව්. එතකොට දැන් අලුත් පක්ෂයක් නිර්මාණය වෙනවා කියන ගැන ආයෙක යලිත් කතා බහක් දෙලා තියෙනවා. පක්ෂයක් හදන එක ගැන නෙමෙයි ඊට අදහස් කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය ගැන කතා කරන්න මම හිතන්නේ අපිටයි තියෙන්නේ අයිතිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ සම්බන්ධව ඔබතුමාල යනවාද ඒක අභිපක්ෂය? නෑ අපි මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවෙන් පස්සේ තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිවාදියෝ නෙවෙයි අපිට ඔයාලා ගැහුවට ඒ දවස්වල. දැන් සර් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ඒකාබද්ධිපක්ෂයේත් එක්ක ඉන්නවා කියන නිසා උන්ගේ දුර ආසන සංවිධායක දුරවලින් ඉවත් කරා. පක්ෂයේ වෙනුවෙන් පක්ෂයේ දුර්වල කිරීමක් මේ දැන් බලන්න සමහරු බත් කරලා තියෙනවා. ප්‍රාදේශීය සභාව ඉන්නලා පැරදිච්ච අය. අයින් කරන්නේ කවුද? මනාපේ පළවෙනියා වෙච්ච, දෙවෙනියා වෙච්ච, තුන්වෙනියා වෙච්ච කට්ටිය. ඉතින් ඒකවල පක්ෂයක් දිනුනේ නේද? දැන් අපි සංහිඳියාව ගැන කතා කරන කාලයක් මේ ගෙදරින් පටන් අරගෙන තමයි සංහිඳියාව. අපි දෙන්නේ නැහැ අපිට ආදාන නැහැ.